ඒ අපේක්ෂකත්වය මා දකින්නේ මේ රටේ අනාගත දේශපාලනේ විප්ලවීය වෙනසක් නිර්මාණය කරන්නට නියමිත ප්‍රගතිශීලී බලවේගයන් විසින් මට බාර දුන් යුග මෙහෙවරක් ලෙසයි. බාර දෙන ඕනෑම වගකීමක් ඉහලින්ම ඉටු කිරීමට කිසිවිටක නොපැකිලුණු මම ජනතාව ඉදිරියේ අද ඇති අභියෝගය ජයගැනීමට අවශ්‍ය නායකත්වය සැපවීමට සූදානම් බව ඔබ සියලු දෙනා ඉදිරියේ ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා. මගේ 20 වසරක යුද හමුදා දිවිය තුලත් දස වසරකට ආසන්න කාලයක් රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරද්දී මම හැම විටම උත්සාහ කළේ මට යම් කිසි වගකීමක් බාර දුන් විට සීමාවන්ට කොටු නොවි සම්මතයෙන් ඔබට ගොස් ඒ වගකීම ඉටු කරන්නටයි. වසර 30කට ආසන්න කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය වසර 3හමාරක් වැනි කෙටි කාලයකදී අවසන් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අවශ්‍ය උපාය මාර්ග හා පරිපාලනමය සහාය ලබා දෙන්නට මට පුළුවන් වුණේ ඒ ගුණාංගය නිසයි. එසේම නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරය බවට පත්කිරීමට හැකිවූයේ සීමාවලට කොටු නොවි මගේ වගකීම ඉටු කළ නිසයි. මගේ රටට එරෙහිවන කිසිවෙකුට මා හිස නැමුවේ නැහැ. අනාගතයේ මගේ මාතෘ භූමියේ ස්වෛරීත්වයට අත තබන්නට මා කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. අද මේ රටට අවශ්‍යව තිබෙන්නේ අනාගතය පිළිබඳ දැක්මක් ඇති රටට සංවර්ධනයට සැලැස්මක් ඇති එම සැලසුම් ක්‍රියා කරාමට හැකියාවක් ඇති විනයගරුක දූෂණයෙන් තොර ජනතා හිතවාදී දේශප්‍රේමී නායකත්වයක් ඔබ අපේක්ෂා කරන නායකත්වය දීමේ හැකියාව මට ඇති බව මම දැනටමත් ක්‍රියාවෙන් ඔප්පු කොට තිබෙනවා. අපිට යලිත් මේ දිවයින ලෝකේ සුරක්ෂිතම රට බවට පත් කළ හැකි බව මම ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. ඔබේත් ඔබේ දූදරුවන්ගේ ආරක්ෂාවේ වගකීම මා භාරගන්නවා. මම කිසිවිටකත් අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නෑ. අප සෑම රටක් සමගම මිතුරුදම් පවත්වා ගැනීමට සූදානම්. නමුත් අපි කිසිම රටකට අපේ ස්වාධීනත්වය පාවා දෙන්නට සූදානම් නැහැ. මෙතෙක් බාරගත් සෑම වගකීමක්ම ඉහලින්ම ඉටු කළාසේ මෙවරත් ඔබ සියලු දෙනා ඉදිරියේ ගෞරවයෙන් මම ප්‍රකාශ කරන්නේ ඔබ සියලු දෙනාම ඉල්ලන ඒ ජාතික කර්තව්‍යය ඉටු කිරීමට මා සූදානම් බවයි.